දැන් අපි දන්නවනේ සමහර අපේ ජීවිතවලට ගිය ජීවිතේ අපි පෙර ජීවිතේ හුරු පුරුදු කරපු දේවල් මේ ජීවිතේට අපිට බලපාන. ඉතින් ඒවා තමයි මේ ආශ්‍රව හැටියට තියෙන්නේ. ඉතින් ආන් ඒ නිසා මේ ආශ්‍රව ඒ පුරුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුමතග්ගෝයන් භික්ඛවේ පුබ්බාකොටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවිතං සංසාරිතං මමං චේව තුම් මහකං අනුමතග්ග සංයුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ අවිද්‍යාව නැමැති නීවරණෙන් හා තණ්හා සංයෝජනේ බැඳිලා මේ සසර එහෙම අත අපි සැරසරපු ප්‍රමාණය මෙතකයි කියලා කියන්න බෑ. පෙර සසර අපි අහවල් කාලේ ඉපදුනේ කියලා පෙර කෙලවරක් පණවන්න බැරි තරම් අපි සංසාරමේ අවිද්‍යාව හා තණ්හාව නීවරණයන්ගේ ඇසුරු වෙමින් අපි මේ සසර ආව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අහං එතකොට ඒ වගේ මේ අවිචාසවය කියන එක ගත්තාම මෙතෙක් කාලයක් අපි මේවා තුල හිටිය ඇසුරු කරලා කියන්න බැරි තරම් මේ හුරු පුරුදු වෙලා තියෙනවා. ඉතින් ආන් ඒ නිසා අපි සාමාන්‍යය අහලා තියෙනවනි පුප්පාසව පලාසව කියලා මේ බෙහෙත් වර්ග. ඒ වගේම ඇතැම් මේ මත්ද්‍රව්‍ය වර්ග බොහෝ කාලයක් පල් කරලා පැසවලා ඒ සකස් කරන දේවලට මේ ආසව කියලා නම් කරද බොහෝ සමහර අරිෂ්ඨ වර්ග වලටත් අපි ආසව කියලා සිංහල වෙදකමේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ අර්ථයෙන් තමයි මේ ආසව කියලා කියන්නේ හිතේ බොහෝ කාලයක් පුරුදු පුහුණු වෙච්චි දේවල් වලට තමයි මේ ආශ්‍රව කියලා කියන්නේ. ඉතින් අන්න ඒ ආශ්‍රව කියන කෙලෙස් ධර්ම පින්වතුනි ඒ දේවල් අපි අවබෝධ කරගෙන දැනගෙන හිටියේ නැත්තම් අපි තුළ මේ දේවල් නිරන්තරයෙන් වැඩෙනවා. ඒ වැඩීම නිසා අරමුණක් එළඹ සිටහම වහාර ඇතුළත පුරු පුරුදු කරපු දේවල් මතුවෙලා එන. දැන් අද අපි ගත්තහම මේ වර්තමානයේ ලංකාවේ මේ තියෙන එක එක ප්‍රශ්න ගැටලු දේශපාලන රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක බොහෝ අය පෙළපාලියට ගිහිල්ලා අරගල කරමින් බලන්න මේ ඇති කරගන්න මානසික මට්ටම් මේවා පුරුදු වුණන් පස්සේ ඒ අරමුණක් දැක්කත් ඒ දැකපු ගමන් මෙයාලගේ ඇතුළතින් අර පුරුදු කරපු දේවල් ද්වේෂය මේ ඇදිලා එනවා. ඉතින් ගෙවල් ගිනි තියනවා, ගහමරා ගන්නවා, ජීවිත විනාශ කරනවා. මේ කුමක් නිසාද? අපි නොදැනුවත්වම අපි වැරදි පුරුදු අයෝනිසෝ මනසිකාරයන් මේ හිතේ පුරුදු පුහුණු කරපුවාම අන්න වෙන හානිය. ඉතින් ආනේ නිසා තමයි පින්වතුනි මේ ආශ්‍රවයෝ අපි දැනගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ආසවා භික්ඛවේ වේදිතබ්බා කියනකොට මේ ආශ්‍රව කියන්නේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨාශ්‍රව කියලා මේ වචන දැනගන්න එක නෙවෙයි. මේ ආශ්‍රව ඒවා ඉගෙන ගත්තන් පස්සේ අපි ඒ දේවල් නුවණින් දැනගන්න පුළුවන් වෙන්න ඕන. ආශ්‍රව කියන්නේ බුදුරජාණන් වහන්සේ ආශ්‍රව කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨාශ්‍රව කියලා බෙදීමක් කරනවා මෙන්න මේ ආශ්‍රවයෝ කියලා. එතකොට ඒ ආශ්‍රව අපි මුලින්ම ගත්තොත් කාමාශ්‍රවය කියලා මේ එකලොස් කාම භූමිය තුළ, ඒ කියන්නේ සතරාපාය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක හය කියන මේ අතරත ඇසුරු කරන සැරිසරණ මේ ලෝභ වශයෙන් අපි ඇති කරගන්න දේවල් වලට තමයි ආශ්‍රව කියලා කියන්නේ. දැන් අපි තේරෙන විදිහට කිව්වොත් අපි මිනිස්සයෝ වශයෙන් මේ අපිට පෙනෙන රූප, ඇහෙන ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්මාදී මේ අරමුණු කෙරෙහි ආසාවෙන්, කැමැත්තෙන් අල්ලා බදා ගැනීමෙන් හුරු පුරුදු කරන ලද අපේ මනසේ ඇති කරගන්න සිතුවිලි තමයි මේ කාමාශ්‍රව කියලා කියන්නේ. එතකොට භවආශ්‍රව කියලා කියන්නේ රූප අරූප භවයන් කෙරෙහි ඇති කරගන්න ආසාව. භවආශ්‍රව කියලා කියන්නේ එතකොට විශේෂයෙන් ඒවා ධ්‍යාන ලාභින් ප්‍රථම ධ්‍යාන ආදී මේ ධ්‍යාන වඩනකොට ඒවා විශේෂයෙන් වසී කරන හුරු පුරුදු කරන. ඉතින් ඒ වගේ තියෙන ධ්‍යාන සුඛයත් එක්ක මේවා වසී කරලා ඒවා කෙරෙහි අපි ඇලෙනවා, බැඳෙනවා. මේවා අපේ හිතේ අයින් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. දැන් ඒ ධ්‍යාන කේවා හොඳ දේවල් තමයි. නමුත් මේවා උපකාර කරගෙන අපි
ඒවට තියෙන ආසාවත් නැති කරගෙන මේ කෙලස් ටික අයින් කරගත්තේ නැත්නම් ඒවට තියෙන ආසාවත් නැති කරගත්තේ නැත්නම් නැවත නැවත අපි සසරේ උපදින එක නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ආන්නේ නිසා ඒ බවාශ්‍රව කියන ඒවා අපිට අද ඒවා ඇතුළත තිබුණත් ඒවා තව අපිට මතු වෙලා නැහැ. ඒ බවාශ්‍රවෙන් තවම අපිට කරදරයක් කරලා නැහැ. මොකද බවාශ්‍රවය කියන එක බොහෝ සෙයින් ඇති වෙන්නේ රූපාවචර අරූපාවචර ඒ ධ්‍යාන උපදවාගත් අයට. ඒ වගේම විපාක වශයෙන් ඒ භූමිය වල ඉපදෙලා ඉන්න අයටත් මේ බවාශ්‍රවය කියන එක ඇතුළත් මේ හටගෙන තියෙනවා. ඊට පස්සේ කාමාශ්‍රව බවාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන එක ඒකනම් මේ තුන් භූමිය තුලම හැම සත්‍යෝ කෙරෙහිම මේ අරමුණු කෙරෙහි මුලාවේ අපි ඇති කරගන්නා විවිධ ආකාරයේ හැඟී මානසිකාරයන් සත්තු පුද්ගල භාවයෙන් අපි ඇති කරගන්න බොහෝ හුරුපුරුදු මේ අවිජ්ජාශ්‍රවය කියන එක ඇතුළත් කරන්න පුළුවන්. දැන් ධර්මයේ සඳහන් වෙන සබ්බා කුසලේහි අවිජ්ජාසවා දට්ටම්මං කියලා. සියලු අකුසල ධර්මයන් කෙරෙහි අවිජ්ජාශ්‍රවය දත යුතු කියලා. කාමාශ්‍රවේ ලෝභ මූල සිත් තුළ තමයි කාමාශ්‍රවය උපදී. ඒවා අපි අර ධම්ම සංගණීය ආසව ගොච්ඡකය කරනකොට කතා කරනවා. දිට්ඨාශ්‍රවය කියනකොට අපි ආත්ම දෘෂ්ටියෙන් වැරදි දෘෂ්ටියෙන් දැන් අපි සත්ව පුද්ගල භාවයෙන් ආත්ම දෘෂ්ටියෙන් ඇති කරගන්න කෙලෙස් තමයි දිට්ඨාශ්‍රවය කියලා කියන්නේ. ඉතින් මේ දිට්ඨි ආශ්‍රවය කියන එකත් ඉතාමත් බලගතු කෙලෙසයක්. අපේ මේ නිවන් මඟ විශේෂයෙන් අහුරන කෙලෙසයක් මේ දිට්ඨාශ්‍රවය කියන එක. කුමක්ද ඒ දිත්ත ආශ්‍රවය ඇති වුණාම අපි ඒකෙන් වැරදි නොඒක අකුසල ධර්මයන් කරා යනවා මේ දිත්ත ආශ්‍රවය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට පරිබාහිරව ඇති කරගන්නා වැරදි අදහස් තමයි දිත්ත ආශ්‍රවය කියලා කියන්නේ. එතකොට ඒක සාස්වර දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි නියත මිත්‍යා දෘෂ්ටි ආදී මේ ඔක්කොම දිඨාශ්‍රවයට ඇතුළත් වෙනවා. ඒ අතර අපි මේ ධර්මය වරද්වා ගන්නා වරදවාගෙන ඇති කරගන්න අදහසුත් ඇත්තටම මේ මේ දිඨාශ්‍රවයටම යන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ආශ්‍රව වංගෙන් විශේෂයෙන් අපිට මේ කාමාශ්‍රවය හා දිට්ඨාශ්‍රවය අවිජ්ජාශ්‍රවය කියන දේවල් තමයි අපිට විශේෂයෙන් අපේ සිත්වලට බලපාලා තියෙනවා. ඉතින් එතකොට කාම ලෝකයේ අපි ජීවත් වෙනකොට අපිට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ගේ යථා ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ යථා ස්වභාවය රූපේ ඇත්ත ඊට පස්සේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ කියන මේ අරමුණු වල කනට ඇහෙන ශබ්දයේ ඇත්ත මේ දේවල් නොදන්නා කමින් මේ යථාර්ථයට පරිබාහිරව යම් කල්පනාවක් සිතුවිල්ලක් මානසිකාරයක් ඇති කර ගන්නවා නම් මේ සියල්ලම අපි ආශ්‍රව හැටියට පෙන්වන්න පුළුවන්.